ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා හදිසි අනතුරින් පස්සේ අසත්‍ය වේලාමේ වෙද්දී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබන බව අපි හැමෝම දන්නවා. මේ වෙද්දී මාස 3කට ආසන්න කාලයක් එතුමා සිහිසුන් තත්වයෙන් තමයි පසුවන්නේ. ඉතින් ජැක්සන්ගේ නවතම තත්වය ගැන කොළඹ ජාතික රෝහලේ එතුමන්ට ප්‍රතිකාර කරන හෙද නිලධාරිනියක් වන රම්‍යා කුමාර මහත්මිය මුහුණු පොතේ සටහනක් පළ කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි. ජැක්සන් ඇන්තනි මහතාගේ දැන් තත්වය නම් සුබතායක නැහැ. දිගු කලක් සිහිසුන්ව සිටීමෙන් ඇතිවිය හැකි භයානකම සංකූලතාවය වන බ්‍රේන් ඩැමේජ් නොහොත් මොළය අඩපණවීම ටිකින් ටික සිද්ධ වෙමින් පවතිනවා. මේ වන විටත් ඒ සඳහා ප්‍රතිකාර අපේ වෛද්‍යවරුන් ජැක්සන් ඇන්තනි මහතාට ලබා දෙනවා. මොකද මේකට හේතුව ඒ වෙජිටේටිව් ස්ටේට් නොහොත් සිතුවිලි සහ හැසිරීම් පාලනය කරන මොළයේ කොටස ඇන්තනි මහතාගේ ක්‍රියා කරන්නේ නැහැ. නමුත් හයිපොතලමස් සහ මොළයේ කඳ, ඒ කියන්නේ ශරීර උෂ්ණත්වය, හුස්ම ගැනීම වැනි වැදගත් ක්‍රියාකාරකම් පාලනය කරන මොළයේ කොටස් සහ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය සහ විඥාණය දිගටම ක්‍රියා කරයි. එහෙත් දැනට වෙජිටේටිව් ස්ටේට් එකක ඇන්තනි මහතා සිටින නිසා මොළයේ ශරීර උෂ්ණත්වය, හුස්ම ගැනීම වැනි වැදගත් ක්‍රියාකාරකම් පාලනය කරන මොළයේ කොටසද ටිකෙන් ටික අක්‍රිය වීමේ දැඩි අවධානයක තමයි සිටින්නේ. දැනට සිහිසුන්ව සිටින කාලයේදී දුර්වල රුධිර සංසරණ නිසා ඇතිවිය හැකි සංකූලතා බොහෝමයි. මෙවැනි දෙක කාලයක් කෝම එකේ ඉන්නකොට හමේ තුවාල පවා ඇති වෙනවා. ඒ වටත් බෙහෙත් කරනවා. ඒ නිසා දැන් නිදාගෙන හිටිය ඇති. ජැක්සන් මහත්මයා ඉක්මනින් නැගිටින්න කියලයි ඒ හෙද නිලධාරිනිය මේ විදිහට සටහනක් පළ කර තිබුණේ. ඒ වගේම අපි ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.